Inside Story. චන්ද්‍රයාන් 3 මෙහෙයුම යටතේ වික්‍රම් අභ්‍යවකාශ යානය සාර්ථකව සඳ මතුපිටට ගොඩබානු ලැබුවා. මින් පසුව සඳ මතුපිට ගවේෂණ සිදුවන්නේ කොහොමද? අවම වශයෙන් සති දෙකක විතර කාලයක් චන්ද්‍රයා මතුපිට පරිවේෂණ කරනවා. එම සති දෙකක් කියන්න හේතුවක් තියෙනවා. හේතුවක් වෙන්නේ මේ යානය ක්‍රියාත්මක වෙන්නේ සූර්ය පැනල භාවිතා කරලා. ඒතකොට මේකට ශක්තිය නිපදවා ගන්න පුළුවන් වෙන්නේ සූර්යා පායලා තියෙන අවස්ථාවක විතරයි. දැන් උතන සති දෙකක් කියන්න වෙන්නේ චන්ද්‍රයාගේ එක දවසක් වෙන්නේ පෘථිවි දින 14ක වගේ අගයක්. චන්ද්‍රයාගේ එක රාත්‍රියක් වෙන්නේ තවත් පෘථිවි දින 14ක වගේ අගයක්. ඒකින්ද තමයි දැන් චන්ද්‍රයාන් 3 යානය දැන් ගොඩබැස්සේ මේ චන්ද්‍රයා දවසක් පටන් ගන්නම කාලේ වගේ ඉතින් ඉතින් තව සති දෙකක් විතර සූර්යාලෝකයේ මේ ප්‍රදේශයට පතිත වෙන හින්දා දිගටම පරිශ්‍රය කටයුතු කරන්න පුළුවන්. ඊට පස්සේ චන්ද්‍රයාට රෑ වුණාට පස්සේ තවත් සති දෙක කාලයක් මේ ප්‍රදේශයේ අඳුරේ තියෙන්නේ. ඒ කාලෙදි පරිශ්‍රය කරන්න බෑ මොකෝ සූර්යාලෝකේ නැතිද ශක්තිය නිකුත්වා ගන්න බැරි හින්දා. හැබැයි තාම ඉන්දියානු අභ්‍යවකාශ ආයතනයේ කිව්වේ නැහැ මේ රාත්‍රී කාලේ ඉවරුණාට පස්සේ ආපහු නැවතත් ආලෝකයේ පැමිණෙද්දි මේ යානයේ ක්‍රියාත්මක තත්ත්වයට එන්න පුළුවන් වේද කියලා. මේකේ තව ප්‍රාග්යන් කියලා රෝවර් එකක් තියෙනවා. මේ රෝවර් එකක් Taman ගොඩබැස් ස්ථානයේ ඉඳන් සුළු දුරකට ගමන් කරලා එහෙමයි තියෙනවා විතර සොයා බලන්න පුළුවන්. මේ රෝවරය හරහා සඳ මතුපිට ඇති බව පැවසෙන අයිස් අංශුවල පරීක්ෂා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? මෙතන තියෙන්නේ ස්පෙක්ට්‍රෝග්‍රාෆ් එකක්. ඒ කියන්නේ අර ජලය තියෙනවා නම් ඒව වර්ණාවලි වගේ නිරීක්ෂණය කරන්න පුළුවන් උපකරණ තමයි මෙතන තියෙන්නේ. ඒකෝට අර සාම්පලයක් එකතු කරලා ඒකේ තියෙන දේවල් හරියටම බලනකොට ජලය තියෙනවද කියන එක සහ ඒව සංයුතිය වගේ දේවල් අපිට මෙතනින් හොයාගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ජලය නෙමෙයි මෙතන තියෙන්නේ අයිස් කියන්නේ. ඒ අයිස් ප්‍රභවයක් හොයාගන්න පුළුවන් වුණොත් ඒකේ තියෙන සංයුතිය වගේ දේවල් ගැන අරුම අපිට දැනගන්න පුළුවන්. වික්‍රම් යානය හා රෝවරය යලි පෘථිවියට ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවද? මේක තියෙන්නේ දිගටම චන්ද්‍රයා මතුපිට තියෙන. කොයිලාවකවත් ආපහු ඒක වෙනස් ස්ථානයකට ගමන් කරවන්න වෙන්නේ නැහැ. මොකෝ දැන් ඒක ගොඩබැස්සට පස්සේ ඒක ඊතරම තියෙනවා. එතන ගමන් කරන්න පුළුවන් එක තමයි අර ප්‍රාග්යන් කියන රෝවර් එක. රෝවර් එකක් යම් ප්‍රමාණයක් ගමන් කළාට පස්සේ ඒ ප්‍රදේශය තුල පමණයි. දැන් ලෑන්ඩර් යානය සහ රෝවර් එක කියන දෙකම චන්ද්‍රයා මතුපිට සදාකාලිකව තියෙයි. අපි පස්සේ දවසක ගිහින් එතනින් අයින් කළේ නැත්තම්. වික්‍රම් අභ්‍යවකාශ යානය සඳ මතුපිටට ගොඩබාන අවස්ථාව සජීවීව විකාශය කළා. එහිදී අප දුටු රූපරාමු පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කළොත් එතන ග්‍රැෆික් එකක් සහ ඇත්ත ඡායාරූප යන දෙකම තිබ්බා. අර අභ්‍යවකාශ යානයක් අර ගොඩබසින රොකට් දල්වාගෙන ගොඩබසින එකක් තිබ්බේ ග්‍රැෆික් එකක්. ඒක අපිට වීඩියෝ කරන්න විදිහක් නැහැ. මොකෝ ඒ අවස්ථාවේ චන්ද්‍රයා මතුපිට කැමරාවක් නැහැනේ. ඒතකොට අර තව වීඩියෝ එකක් තිබ්බා චන්ද්‍රයාගේ පෘෂ්ඨය සහ මේ ලෑන්ඩර් එකේ කකුල් දෙකක් විතර පේන එකක්. ඒක තමයි අර ගොඩබහින අවස්ථාවේදී චන්ද්‍ර පෘෂ්ඨයට ආසන්න වෙන ඡායාරූප ලබාගත්තේ. මේ ලැබපු සාර්ථකත්වයත් සමග ඉදිරියේදී මිනිසුන් සහිත යාන සඳ වෙත යොමු කරන්න ඉන්දියාව උත්සාහ දරයිද? මේ මෙහෙයුම සාර්ථක වෙනකල් එතනින් පස්සේ කරන්නේ මොකක්ද කියන එක ඉන්දියාව ප්‍රකාශ කළේ නැහැ. හැබැයි දැන් සාර්ථකත්වයත් එක්ක ඒගොල්ලෝ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. දැන් චන්ද්‍රයා මතුපිටට තවත් අභ්‍යවකාශ යාන යැවීම සහ අවසන් වශයෙන් මිනිසුන් යැවීම ගැන තවම හරි හැටි නිශ්චිත අදහසක් ප්‍රකාශ කරලා නැහැ. හැබැයි මේ මෙහෙයුමේ සාර්ථකත්වයත් එක්ක ඉන්දියාව බොහෝ දුරට සමහරවිට ඇමරිකාවත් එක්ක ඒකාබද්ධ වෙලා වගේ චන්ද්‍ර මෙහෙයුම් මිනිසුන් සහිත චන්ද්‍ර මෙහෙයුම් ඉදිරියේදී සිදු කරන්න ඉඩ තියෙනවා. Inside Story.